රූපලාවන්‍යාකාරයක් තුළදී පසුගියදා මියගිය සුරූපී තරුණියගේ මරණය පිළිබඳ පසුගියදා සමාජ ජාල මාධ්‍යවල වගේම බොහෝ තැන්වල බොහෝ අය කතා වුණා. එහිදී දිනේෂා චතුරංගනීගේ මරණය විදුලි සැරවැදීමකින් සිදු වූ බවත් මත පළ වුණා. නමුත් එම මරණය සම්බන්ධයෙන් සැබෑ හේතුව මෙතෙක් නිශ්චයට හෙළිකර ගැනීමට තවමත් තම රූපලාවන්‍ය සිහිනයේ සැබෑ කර ගැනීමට ඇය උසස් පෙළින් පසු රූපලාවන්‍ය පාඨමාලාවක් ද හැදෑරීමට කටයුතු කර තිබෙනවා. රූපලාවන්‍ය පාඨමාලාව හදාරන අතරමඟ ඇය මීරිගම නගරයේ පිහිටි මෙම රූපලාවන්‍යාගාරයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ මීට මාස 6කට පමණ පෙරදී. ඉන් ඇයට සරලන වැටුපක් ද හිමි වූ අතර රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වූයේ ද අවිවාහක තැනැත්තියකි. මීට මාස කීපයකට පෙර ඇයට රජයෙන් පත්වීමක් ලැබුණු නිසා ඒ පාසල් සංවර්ධන නිලධාරී තනතුරක්ද නිසා එම පත්වීමත් සමගම රූපලාවන්‍යාගාර හිමිකාරිය සතියේ දිනවල රූපලාවන්‍යාගාරයට පැමිණෙන්නේ පාසල් නිමවීමෙන් අනතුරුවයි. ඒ වන විටත් සියලුම කටයුතු බලා කියාගන්නේ දිනේෂා චතුරංගනීය. සිද්ධිය වූ දිනේ දිනේෂාම දැක තිබුණේ පාසල් ගුරුවරයෙකි. පාසල් ගුරුවරිය ඇයව දකින විට ඇය මෙලොවින් සමුගෙන ගොස් සිටියා බව තමයි වාර්තා වෙන්නේ. එම ගුරුවරිය රූපලාවන්‍යාගාරය තුළට රූපලාවන්‍ය කටයුත්තක් සිදු කර ගැනීම සඳහා පැමිණ තිබුණේ පස්වරු 2:45 ආසන්න වේලාවක් තුලයි. මේ කාල සීමාව අනුව පොලිසිය නිගමනය කරනුයේ දිනේෂා චතුරංගනීට කරදරයක් සිදුවන්නට ඇත්තේ මධ්‍යාහන 12ත් පස්වරු 2:45 අතර කාලය තුළ බවයි. එහෙත් ඇගේ මරණය ඇසින් දුටුවකු නොමැත. රූපලාවන්‍යාගාර හිමිකාරය විසින් දිනේෂාට රූපලාවන්‍යාගාරයේ යතුරු කැරල්ලද ලබා දී ඇත. ඒ අනුව සුපුරුදු පරිදි එදිනෙදා දිනේෂා විසින් පෙරවරු 9ට පමණ රූපලාවන්‍යාගාරය විවෘත කරනු ලැබෙන අතර එදින දිනේෂා රූපලාවන්‍ය කටයුතු සඳහා පැමිණි තැනැත්තියන් කී දෙනෙකුටද සිය සේවාව ඉටු කරේද යන්න සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම ඊළඟ ප්‍රයත්නය වුණා. නමුත් පොලිස් විමර්ශකයන් හට එම කරුණ සොයා ගැනීමට හැකි වූයේ රූපලාවන්‍යාගාරයේ ගනුදෙනු සටහන් කිරීමට ඇති පොතෙහි පිටු දින 2-3ක පමණ සිට ලියා අවසන් නොතිබී නිසාය. එසේම දිනේෂාගේ ෆේස්බුක් ගිණුම ගැනද වැඩි අවධානයක් යොමු කළ පොලිස් නිලධාරීන්ට දැකගත හැකි වූයේ දිනේෂා තනිවම රූපලාවන්‍යාගාරයේ සිටින විට ඇය විසින්ම විවිධ රූපලාවන්‍ය නිර්මාණ කරගෙන එම ඡායාරූප මුහුණු පොතෙහි පළ කර ඇති බවයි. ඒ අනුව 1/13 වැනි දිනේදීද ඇය විසින් කොණ්ඩය සෝදා ගැනීමක් සිදු කළාද යන ප්‍රශ්නය පොලිස් කණ්ඩායම හමුවේ ඉතුරු වී තිබුණා. එසේනම් ජල බේසමට වැටුණු විදුලි පේනුව හරහා ඇයට විදුලි සැර වැදුනාද යන ප්‍රශ්නය පොලිස් විමර්ශකයන්ගේ අභිමුවේ තියෙනවා. නමුත් මේ සියල්ල තවමත් හුදු ප්‍රශ්නාර්ථයක් පමණයි. මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් කිසිදු සාර්ථක තොරතුරක් හෝ විද්‍යාත්මක සාක්ෂියක් හෙළ කර ගැනීමට නොහැකි වී තිබෙනවා. දිනේෂා චතුරංගනී සෑම හඬුවමින් ඉකුත් 16 වැනි දින අවසන් ගමන් ගියා. තවමත් පොලිස් රාජකාරි හමාර කර නැති අතර ඉදිරියේදී දිනේෂාගේ මරණය අභිරහස විසඳෙනු ඇත. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ස්තුතියි.